භාග්‍යයවතුන් වහන්සේගේ පනිවිඩේදිහා බලනකොට අපට තේරෙනවා වහන්සේ පෙන්වා දෙෙන විමුක්තිගාමී වැඩපිළිවෙල මේ මොහොත තුළ තමයි අත්දකින්ට තියන්නේ. මේ මොහොත තුල තමයි ඔබේ ජීවිතය ගලපාගන්න තියෙන්නේ. ත මේ මොහොත තුළ ජීවිතේ ගලපාගන්නකොට, මේ මොහොත තුළ අත්දකිනකොට ඔබට තේරේවි මේ ඔබේ ජීවිතය මොනතරං සැහැල්ලුවෙන් සනීපෙට ගෙවිල යනොවද කියලා ඔබට තේර. ඇතර මේ අපි නතර වෙලා ඉන්න තැන ස්ථාවර වූ ප්‍රායෝගි කවස්ථාවක් නෙමේ. මේ අත්දකි නත්්දැකීම හරියට අම්බලමක නවතින තාවකාලික අදදැකීමක් විදියටයි අපගේ බුදුරජාණන් වහන්සේ අපට උගන්නවා වදාලි. එක සෙන් හාමුදුරෝ කෙනෙක් වඩි නවා දුරබැහැර ගමනකට. ඒ දුරබැහැර ගමනට පිටත් වෙලා යන උණහන්සේට, එදා රාත්‍රියගවන්න නතරවෙන්න තැනක් අවශ්‍ය වෙනවා. උහන්සේ දා රාත්‍රිය ගත කරන්න එක තැනක් හොයා ගන්නෝ. ඒ තමයි ප්‍රධාන සමුරායිවරයාගේ මාලිගාව කිය අපි අදහසකම්. තු ප්‍රධානියාගේ මාලිගාවට තමයි, නගරහිමියගේ මාලිගාවට තමයි මේ හාමුදුරුවු යන්න. ග්‍යියාහමයි නගරහිමිය බොහෝම ගෞරවෙන් මේ හා මුදුරුවන්ව පිළිියරගෙන කියනවා ඔබ වහන්සේට මොනොහරි අපෙන් උදව්වක් අවශ්‍යද කියලානු. ත රණාහන්සේ විමසනවා අද රෑටමට මේ අම්බලමින් නවතින්න පුළුවන්ද කියලා. දෙෙතකොටාර සමුරායිවරයාට බොහොම දරදනු විදියට යක්ෂාවේශවයනවා. ඔහු එකපාරම අර ගුරුවරයාගේ අර හමුදුරුවන්ගේ ඇඟට කඩාපැන ලහනවා ඔබෝහන්සේට මේක පේෙ අම්බලමක් වගේද කියලහනවා. දෙඟ ඔහුකේ න්තිෙන්නේ මේ කතාවහන්නේ. මේක අපේ පරම්පරාවේ මාලිගාව කියනවා. මේ මාලිගාව, මේ ප්‍රදේශේයේ ඉතාම වටිනා තැනක් කියනවා ඒ වටනා ැකට ඇයි ඔබහන්ස මෙහම ගරහන්න කියලාහනු. එතු රුනාන්සි කියනවා මට සමාවෙන් ඇත්තට මංහිතුවේ මේ කම්බලමක් කියලා මේකම්බලමක් නෙමීදි කියලානවා. මේක අම්බලමක් වෙන්න කොහොමද මේක අපේ පරම්පරා මාලිගාව කියනවා. දැඟගනයා වචනයක් පරම්පරාමාලිගාව කියලා. දැන් අපිටත් ඔගේ පරම්පරා මාලිගාතය නවානි.ඊට පස්සේ මේ සමුරාබරයාගෙන් අරහාමුදුරවානවා හොයි ීට කලින් කෞුද මෙහෙ හිටිය කියලා. ඒ සමුරයිවරයක් කියනවා. මීට කලින් අපේ තාත්තයි මේ මාලිගාව හිටිය හැබෑද. තාත්තට මොකදූන කියලාන තාත් අයිතින් මේ ඔක්කෝ මත්තරල දාල යන්න ගියා කියනවා. එයාම් මලා කියනවා. එයා මිය ගියාට පස්ස මේ ඔක්කොම් මටයි අයිති වුණේ හිටපස්යාන හොඳයි තාත්තට කලින් කෞද මේ මාලිගාව හිටිය කියලානවා. එතකට ඒ සමුරායිවරයා කියන මීට කලින් මගේ තාත්තට කලින් තාත්තකගේ තාත්ත තම හිටී ගැන මගේ සී අතමයි මේ මාලිගාාව හිටිය කියලා නො හොඳයි ඒනගේඒ සී අයට මොකදුණි ගෙල් හනවා. ඒ සීයත් වයසට ගිහි මේ සියල්ලම දාලා එයා යන්න ගියා කියනවා. ඒ වෙලාවේ අ සමුරායිවර යටට අරහාමුදුරුව කියනෝ හොඳයි මේ මාලිගාවේ හිමිකරුවාවෙච්ච සීයත්ම කත්තරලා යන්න ගියානං ඇවිල්ලා. ත්තත් ඇවිල්ල මේක අත්තරලා යන්න ගියානං මේ කම්බලමක් නොවෙන්නේ කොහොමද කියලා ඉතා ගැඹුරු ධර්ශනික ප්‍රශ්නයක් අහනෝ. සී අධ්‍යානන් තාත් අද්‍යානං ඇවිල්ලා ඒමක් සහ යෑමක් නම් මේ ජීවිතයේ තුළතියෙන්නේ යෑම් ඒම් අතර යෑමක් සහ ඒමක් අත්දකින පුද්ගලයෙක් අතර මේක ස්ථාවර භාවයක් පනවන්නේ කොමද කම්බලමක් වෙන වෙන මොනවා කියන්නද කෙල් ර. ඒ මොහොතේ තමයි ඒ සමුරායිවරය යම්තාක්තුරට සංයමයක් කතාගෙන උන්හන්සේ දිරේ බොහොම සුහඳ පිළිසඳරකට යොමුවෙන්නේ. ඇත්තරම් පින්වත්නි ඔබට ඔබේ නිවන ඔබේ නිවාහන ඔබේ ගෙදර ඔබේ සියලු දේවල් අත්තේ ඔබට යම් සැනසීමක් සැපයක් සනීපයක් මෙසිියල්ලම මගේ මාලිගව වගේ අදහසක් එන්න පුළුවන්. ඇත්තට මේ සියල්ලම මාලිගාවක් කියනවට වඩා මේ සියල්ලම අම්බලමක් කියනෙ එක වඩාත් ැඹුරු අදහසක් ගන්න පුළුවන් දෙයක් හේතුවතමයි මේලෝකේ යෑම් ඒම් විතරයිතියෙන්න්නේ. යාමක් ඒමක් හැර ඊට වඩා වැඩියෙන් මොකක්වත් ආවසානික ප්‍රතිඵලයක් අපට බලාපොරොත්තු වෙන්න බෑ.